समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमोक्खदं धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स साधु 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 गरुतर महासंगरत्ने अवसराय सदहवत पिनवत्ने सेनसुरादा सीतने तसपुवट इताम श्रद्धाविं सहभागी वेन नेतेफेम इताम कैमेत्तिं श्रवणेकरन धर्मय किरही अवबोधे अतिकरगन्न उत्साह करन पुण्यवंत ओब सियलु देनाटम शतक शांतियक यहापतक सपतक्म वेवा कियला अद दवसेत अपि आशीर्वाद करनवा पलमुवेन्म पिंवत्नि अदापि ओबट बुदुरजानन वहन्सेगे देशन अतरे उन्हांसेट देपत्तकिं पुतेक वेच्च राहुल स्वामीन वहन्सेट दुन्नु अपूर्व अववादयक गेन कियला देन्न हितुवा मेक समाजेट दैनगत युतुम खताव ए मुकद्द खटगेनम तमाई मे खताव राहुल स्वामीन वहन्से कियन्ने पिंवत्नि බෝසතාණන් වහන්සේගේ බෝසත් කාලේ සිද්ධාර්ථයන් වහන්සේගේ පුතා වගේම සම්බුද්ධත්වයට පත් වුණාට පස්සෙත් රහතන් වහන්සේ නමක් විදිහට ලය උපම් පුතෙක් වෙච්ච වාසනාවන්ත කෙනෙක්. ඒ නිසා රාහුල භද්‍ර කියලා ඒ කාලේ ස්වාමීන් වහන්සේලා උන්වහන්සේට කතා කරේ. රාහුල ස්වාමීන් වහන්සේට බුදුරජාණන් වහන්සේ පුදුම අනුකම්පාවෙන් පුදුම ආදරයෙන් समार वेलावट भूम सुविशेष अवाद करपु तेन राहुल स्वामीन हंसिकी लंग तिबुन पिंगवात्नी पुदुम निहत मानी गति तमांगे पियानन हंसे बुदुरजानन हंसे में एनिसा अनित सियलु स्वामीन हंसे लातरे मटतिये नुन विशेष तेनक एम खवदाकत मानें उडंगुए देट हितपु नेति पुदुम निरहंकार स्वामीन हंसे नमक राहुल स्वामी नहांसे केला कियाने दावसक पिंगवातने जेतवनारामे स्वामी नहांसे ला वेडम करला हेम कुटिया गंदे राहुल स्वामी नहांसे वेनो कुटिया तिबिला थियेनो एक आपिट पेनो ये अदतत सेवेतनोर जेतवनारामे टकी हाम राहुल स्वामी नहांसे की कुटिया वेनम वेंग करला थियेनो हेबे उन्हांसे ट कुटिया तिबुनाट गुडाक स्वामी नहांसे ला वेडी इटी स्वामी नहांसे ला बहु दिना वहां से चेतवनारामेट वेडियाम चारिका वर्ण स्वामी नहांसे ला वेडियाम राहुल स्वामी नहांसे उन्नहांसे की कुटिया हेमतिस्से मा ये स्वामी नहांसे ला ट दुन्न बहु तेरेनो एक दवसा के हेम दीला इन्न तेना कैत्ते मने धर्मशाला वलत स्वामी नहांसे ला सेतपिला हेम तेनम दानशाला वलत स्वामी नहांसे ला दारात्रि नवाते अरगेन राहुल स्वामी नहांसे नवते निडक तिबिला नेह एनिसा उन्नहांसे गिहिन सेतपिला तीन कोहिद බුදුරජාණන් වහන්සේ පාන්දර දෙකට අවදි වෙලා උන්වහන්සේ වච්ච කුටියට වඩිනකොට වච්ච කුටිය කියලා කිව්ව ඇසිකෙලිය එතකොට මේ බුදුරජාණන් වහන්සේගේ ගන්ධ කුටියත් එක්ක තිබුණු උන්වහන්සේගේ වච්ච කුටිය උන්වහන්සේ වඩිනකොට පින්වත්නි සාමාන්‍යයෙන් බුදුරජාණන් වහන්සේ මේ වගේ පාන්දරක වැඩම කළත් සිරිතක් විදිහට සංඝයාටත් ඒ සිරිත උන්වහන්සේ විනය කියා දෙනකොට උගන්වලා තියෙනවා වැසිකිළියට වඩින්න කලින් කියලා ටිකක් උගුර පාදන්න කියලා. ඒතර මේ උගුර පාදන එක සමහර ලාවට ඇතැම් අය මිනිස්සු ඉන්න අතරේ කළාට බොහෝ විට අපිට පේනවා රාත්‍රියක වැසිකිළියට වඩිනකොට මේ වෙලාවේ කවුරුත් නැතුව ඇතිනේ කියලා හිතලා ඒ වැඩේ කරන්නේ නැති අවස්ථාව. ඒ කියන්නේ වෙලාවකට විතරක් ඇතැම් හික්මීම් කරනවා සමහර වෙලාවට ඒක අවශ්‍ය නැහැ කියලා. දැන් ওই පාරේ වුණත් අපිට පේනවා දවල්ට සමහර ලාවට ඒ වර්ණ සංඥා පූර්වට හික්මුණාට රාත්‍රියේදී හිතනවනේ රැයට වාහන අඩුයි ඒ නිසා මේ වර්ණ සංඥා පූර්වට
अवनतवेन्ट पांदर अवश्य नै कि आंगे वगे බුදුරජාණන් වහන්සේගේ ළඟ ගෙහෙම ගති තිබුණේ නැහැ. උන්වහන්සේ අපිට පේනවා පාන්දර දෙකට වැඩම කළත් උන්වහන්සේගේ වච්ච කුටියට උන්වහන්සේ උගුර පාදනෝ. එදා උගුර පාදනකොට මේ වැසිකිළි ඇතුළෙනුත් තව කාගේදෝ උගුර පාදන හඬක් ඇහෙනවා. මේ කවුද? රාහුල ස්වාමීන් වහන්සේ. රාහුල හාමුදුරුව තමන් රාහුල හාමුදුරුව කියලා කිව්වට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා රාහුල මොකද මේ වැසිකිළි ඇතුළේ? එතකොට කියන ස්වාමීනි වෙන වැඩ ඉන්න කුටියක් තිබුණේ නැහැ. ඒ නිසා මම බොහොම සතුටින් මෙතෙන්ට වැඩම කළා කියනවා. පියාණන් වහන්සේගේ වච්ච කුටිය ඇතුළට වැඩම කරලා එදා රාත්‍රියේ සැතපෙන්නේ මේ මහා මාලිගාවල හිටපු රාහුල හාමුදුරුවෝ පින්වත්නි. ඒ වෙනකොට විනය ශික්ෂාපදයක් තිබුණා. උපසම්පදා ස්වාමීන් වහන්සේ නමක් තමන් වහන්සේගේ කුටිය ඇතුළේ තියාගන්න බැහැ සාමණේර ස්වාමීන් වහන්සේ නමක්. ඉතින් ඔය රාහුල ස්වාමීන් වහන්සේට සිදු වෙච්ච සිදුවීමෙන් පස්සේ බුදුරජාණන් වහන්සේ ශික්ෂාපදේ ටිකක් ලිහිල් කරලා නැවත ශික්ෂාපදේ වෙනසක් කරලා දවස් කිහිපයකට අවසර දෙනවා ඒ විදිහට වැඩ ඉන්න. ඒ විනය ශික්ෂාපදේ පිළිබඳව නෙමෙයි අද අපි ඔබට කියලා දෙන්නේ, වෙනත් හික්මෙන ශික්ෂාවක් පිළිබඳව. මේ ශික්ෂාව මිනිසු සමහර වෙලාවට අපිට පංචශීලය ආරක්ෂා කරන්න උත්සාහ කරන්න උනන්දුව තියෙන අය අපිට නිතරම කියන කතාවක් තියෙනවා. ඒ කතාව තමයි ස්වාමීන් වහන්ස පන්සිල් වල හැම ශික්ෂාපදයක්ම අපිට රැකගන්න අමාරු නැහැ. සාමාන්‍යයෙන් මේ පහෙන් හතරක්ම රැකෙනවා. එකක් තමයි ඉඳලා හිටලා කැඩෙන්නේ කියනවා. ඔය හතරක්ම රැකෙනවා එකක් තමයි කැඩෙන්නේ කියලා කියන ශික්ෂාපදේ දැන් ඔයත්න්ට තේරෙනව මොකද්ද කියලා. මම අද කියලා දෙන්නේ ආන් එක ගැන. ඒ තමයි පින්වත්නි බොරු කීම. එතකොට මේ හතරක් රැකෙනවා එකක් කැඩෙනවා කියලා කියන බොරුව කියන්නේ මොකක්ද? ඒ බොරුව සමාජයට රකින්න අමාරුම වෙච්ච පංචශීලයේ මේ ශික්ෂාපද සියල්ල අතරේ තියෙන අමාරුම ශික්ෂාපදේ විදියට හිතන්නේ ඇයි මේ බොරුව කියන එක? එතකොට ඒක කැඩෙනවා කියලා කියන්නේ අනිත් ශික්ෂාපද ටික බොහොම පහසුවෙන් ආරක්ෂා වෙන කෙනෙක් හැටියට යාට හිතන්න පුළුවන්, සතුට වෙන්න පුළුවන්ද කියලා පින්වත්නි අද අප මේ කියාදෙන දේශනාවත් එක්ක විමසන්න පුළුවන්. මේ රාහුල ස්වාමීන් වහන්සේට බුදුරජාණන් වහන්සේ දුන්න බොහොම සුවිශේෂ අවවාදය. අම්බලට්ටික රාහුලවාද සූත්‍රය කියලා තියෙන මජ්ක්‍ධිම නිකායේ බොහොම වටිනා දේශනයක්. මේ අම්බලට්ටික රාහුලවාද සූත්‍රය ටිකක් දිගයි. මා ඔබට මේ දේශනාවේ විශේෂ උපමාවක් අරගෙන අද මේ දේශනය කරන්න කියලා හිතුවේ. රාහුල ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟදී බුදුරජාණන් වහන්සේ වැඩම කරපු තැනකදී උන්වහන්සේගේ පා දෝවණය කරලා එතන වැඩ ඉන්නකොට උන්වහන්සේට ලැබිච්ච හරිම අපූර්ව අවවාදයක් පින්වත්නි. බුද්ධ කාලේ තිබිලා තියෙනවා පා දෝවණය කරනකොට වෙනම පුටුවක්. පා දෝවණය කරන අවස්ථාවේදී පුටුවේ වාඩි වෙනවා. වාඩි වුණාට පස්සේ වැඩ ඉන්නකොට පා දෝවණය කරන කෙනා ඒ පුටුව ළඟදී බුදුරජාණන් වහන්සේගේ හෝ ඒ ස්වාමීන් වහන්සේගේ හෝ පා දෝවණය කරන්නේ. දැන් එදත් ඒ වගේම රාහුල ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ පා දෝවණය කරලා පෙන් වාජනේ පෙන් ටිකක් ඉතුරු වෙලා තිබුණා. මේ ඉතුරු වෙලා තිබ්බ පෙන් ටික බොහොම ස්වල්පයයි. වාජනේ හැටියට චූට්ටයි ඉතුරු වෙලා තිබුණ වතුර. එතකොට බුදුරජාණන් වහන්සේ රාහුල ස්වාමීන් වහන්සේට කියනවා, රාහුල බලන්න ඔය වාජනේ දිහා හොදට. එහෙමයි ස්වාමීනි කියලා වාජනේ දිහා බලනවා. රාහුල වතුර බොහොම චුට්ටයි නේද තියෙන්නේ කියලා අහනවා. එහි ස්වාමීනි කිව්වා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා, රාහුල ඔය පෙන් වාජනේ වතුර බොහොම චුට්ටක් ඉතුරු වෙලා තියෙනවා වගේ කවුරු හරි කෙනෙක් බොරු කියනවනම් ඒ බොරු කියන කෙනාගේ ගුණධර්ම චුට්ටයි කියලා ඉතුරු වෙලා තියෙන්නේ. එයා පැවිද්දෙක් නම් එයාගේ ශ්‍රමණ ධර්ම බොහොම චුට්ටයි කියලා ඉතුරු වෙලා තියෙනවා. අර ඒක පෙන් වාජනේක වතුර චුට්ටක් ඉතුරු වෙලා තියෙනවා වගේ එක ඉච්චරටම ප්‍රබල කරුණා. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ පෙන් වාජනේම උපකාර කරගෙන රාහුල ස්වාමීන් වහන්සේට කියන, රාහුල දැන් ඔය ඉතුරු වෙලා තියෙන වතුර ටිකත් ඔහොමම හලන්න. රාහුල ස්වාමීන් වහන්සේ හැලුවා. හලනකොට පින්වත්නි දැන් මේ දෘශ්‍ය මාධ්‍යයක් විදියට ඒ වාජනේ පෙන් ටිකත් එක්කම බුදුරජාණන් වහන්සේ දේශනී සිදු කරනවා. රාහුල ඒ වාජනේ ඉතුරු වෙලා තිබ්බ වතුර ටිකත් හැලිලා ගියා නේද කියලා. කවුරු හරි කෙනෙක් බොරු කියනවනම් එයාගේ ජීවිතේ
ගුණධර්ම බොහොම ටිකයි තියෙන්නේ. ඒ ඉතුරු වෙලා තිබ්බ ගුණධර්ම චුට්ටක් බොරු කියන කෙනා අතින් හැලිලා යන්න පුළුවන් කියනවා. එතකොට රාහුල ස්වාමීන් වහන්සේට මේ පෙන් වාජනේ අනිත් පැත්ත නවන්න කියලා මුණින් අතර නවන්න කියලා යටිකුරු කරලා නවන්න කියලා බුදුරජාණන් වහන්සේ ඊළඟට අවවාද දෙනවා. එතෙන්දි පින්වත්නි රාහුල ස්වාමීන් වහන්සේ පෙන් වාජනේ අනිත් පැත්තට හරවනකොට බුදුරජාණන් වහන්සේ වදාලා දැන් බලන්න රාහුල ඒ වාජනේ මුණින් අතට යටිකුරු අතට නැවිලා තියෙනවා දැන්. යටිකුරු වෙච්ච මේ වාජනේ වගේ තමයි කියනවා. කවුරු හරි කෙනෙක් බොරු කියනවා නම් ඒ බොරු කියන කෙනාගේ ජීවිතය යටිකුරු වෙච්ච එකක් කියනවා. එයාගේ ජීවිතේ එයාට මුණින් අතට නැවුණා වගේ කියනවා. කෙන අනිත් පැත්ත හැරුණා වගේ. දැන් අපිට මේකේ බොහොම වටින අදහසක් ගන්න පුළුවන්. වාජනයක් අනිත් පැත්තට හැරෙව්වට පස්සේ පින්වත්නි වාජනේට යමක් දාන්න බෑනේ. වාජනයක් කියන්නේ යමක් දාන්න පුළුවන් එකක්. එතකොට මේ වාජනේ අනිත් පැත්ත හැරුණා කියලා කියන්නේ මොනවා දැම්මත් රැඳෙන්නේ නැහැ. එතකොට බොරු කියන කෙනාගේ ජීවිතේ යටිකුරු වුණා වගේ කියලා කියන්නේ ඒකේ තේරුම එයාට ගුණධර්ම අලුතෙන් එකතු කරගන්න බෑ බොරු කියන කෙනාට. එයා යටිකුරු වෙච්ච කෙනෙක් වගේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ රාහුල ස්වාමීන් වහන්සේට නැවතත් කියනවා රාහුල දැන් ඔය යටිකුරු වෙලා තියෙන වාජනේ නැවත හරවන්න උඩුකුරු අතට. රාහුල ස්වාමීන් වහන්සේ තිබුණු අතටම නැවත උඩුකුරු වෙන්න වාජනේ හරියට හරවලා තියෙනවා. රාහුල වාජනේ හිස් නේද කියලා අහනවා. එහෙමයි ස්වාමීනි කියනවා. කවුරු හරි කෙනෙක් බොරු කියනවා නම් රාහුල එයාගේ ජීවිතෙත් ඕම් ඕගේ හිස් කියනවා. එතකොට මේ බොරු කියන කෙනා පැවිද්දෙක් නම් ඒ පැවිද්දගේ ජීවිතෙත් හිස් කියනවා. බලන්න මේ එකම වාජනේ හතර විදිහකට එකත් පියවරෙන් පියවර වගේ ආකාර හතරකින් බුදුරජාණන් වහන්සේ ඒ දෙන්නේ අවවාද. මේක එකට ගලබල අපි නුවණින් විමසුවොත් මෙතන තනි කතාවක් පින්වත්නි කියන්නේ මොකද්ද? ඒ වාජනේ පියවර හතරේම කතාව බුදුරජාණන් වහන්සේ ඊළඟට වදාළ උපමාවත් එක්ක තේරුම් ගන්න පුළුවන්. ඊළඟට උන්වහන්සේ හරිම අපූරු. උන්වහන්සේගේ ගිහි කාලේ සිද්ධාර්ථයන් වහන්සේ වෙන්නකොට රජමාලිගාවේ අද්දකපු අද්දකීමක් ඔස්සේ. නමුත් උන්වහන්සේට රජමාලිගාවේ හිටිය නිසාම නෙමෙයි. සර්වඥතා ඥානයේ තියෙන බුදුරජාණන් වහන්සේගේ බුදු නුවණට මේ කියන කරුණ වටහා ගන්න අපහසු නෑ. උන්වහන්සේට යමක් අපහසුතාවයක් තියෙන කිසිවක් නෑ. බුදුරජාණන් වහන්සේ සියල්ලම අවබෝධ කරපු ලෝකවිදෝ ගුණයෙන් යුක්ත කෙනෙක්. උන්වහන්සේ ඇත්තු සම්බන්ධව විශේෂ රහසක් මේ වෙලාවෙ සිහිපත් කරනවා. රාහුල දක්ෂ ඇත්රාජෙක් රජතුමා වෙනුවෙන් යුද්ධයකට යනවා සටන් කරන්න. එයාතා යුද්ධයට ගියාට පස්සේ රාහුල ඇතා සටන් කරන විදිය දිහා බලලා ඇද්ගොව තීරණය කරනවා කියනවා. මේ ඇතා යුද්ධ කරන ස්වභාවය පිළිබඳ සතෙකුගේ ඉරියව් වලින් අඳුරන්න පුළුවන් පින්වත්නි මේ සතා මොන විදිහටද මේ වෙලාවේ කටයුතු කරන්න කියලා. හරිම පැහැදිලි බුදුරජාණන් වහන්සේ රාහුල ස්වාමීන් වහන්සේට කියන රාහුල ඇතෙක් යුද්ධයකට ගිහිලා සටන් කරනකොට හොඬවැල හඟවගෙන හොඬවැල එළියට දාන්න නැතුව හොඬවැල හඟගෙන දලවලින් අත්තපා අත්පා වලින් ඇඟෙන් මුහුණෙන් හැම තැනින්ම සටන් කරයි. මේ වටිනා දල දෙකෙන් පවා සටන් කරයි. හැබැයි රාහුල් හොඬවැල සංගවගෙන ඉන්නවා නම් ඒ තාක් ඇද්ගොව දැනගන්නවයි කියනවා. මේ හොඬවැල හංගගෙන ඉන්නේ තාමත් ජීවත් වෙන මේ ඇතා කැමති, තාමත් ජීවිතයට ආසයි. රජතුමා වෙනුවෙන් මේ ඇතා ජීවිත පරිත්‍යාග කරලා නැතුවයි මේ සටන් කරන්නේ. තමන්ට ජීවත් වෙන්න උවමනාව ආශාව තියාගෙන සටන් කරන්නේ. ඕම සටන් කරනකොට මේ ඇතා කොයි වෙලාවෙ හරි රාහුල හොඬවැල එළියට දැම්මනම් ඒ හොඬවැල එළියට දාපු මොහොතේ ඉඳලා ඇද්ගොව දැනගන්නවයි කියනවා. දැන් ඉතින් මේ ඇතා ජීවිත ආසාව අතහැරලා තියෙන්නේ. හොඬවැල එළියට දාන්නේ ඇතෙක් යුද්ධකදී ඕන දෙයකට ඔට්ටුයි කියන තැනදී කියනවා. මොකද හොඬවැල එළියට දැම්මට පස්සේ ජීවිත අපේක්ෂාව, තව ජීවත් වෙන්න ඕනි කියන ඕමනාව අතහැරලා තියෙනවා.
අපි කියන්නේ සාමාන්‍ය මරාගෙන මැරෙන්නේ නැන ත්‍රස්තවාදීෙක් වගේ මරාගෙන මැරෙන්නේ නැන ත්‍රස්තවාදීයා පින්වත්නි ඕන දෙයකට සූදානම්නේ ඒ වගේ හොඬ වැල එළියට දාන හස්තිය මරාගෙන මැරෙන්න සූදානම් හස්තියෙක් කියනවා එතකොට දැනගන්නවයි කියනවා දැන් මේ ඇතාට රජතුමා වෙනුවෙන් කරන්න බැරි දෙයක් නැහැ ඒ කියන්නේ හොඬ වැල එළියට දැම්මා කියන්නේ මැරෙන්න සූදානම් කියන්නේ දැන් කරන්න බැරි දෙයක් නැහැ ලේසියෙන් මෙල්ල කරන්න බෑ දැන් මේ ඇතාව ඇතා දරුණුම දරුණුයි राहुल राहुल संपजान मुसावादे आंगे राहुल කවුරු හරි කෙනෙකුට දන දන සම්පජාන මුසාවාදී දන දන බොරු කියන නැති ලැජ්ජා ලැජ්ජාවක් නැත්තම් නාහං තස්ස කිංච පාපං අකරණියන්ති වදාමි රාහුල ඒකෙනාට කරන්න බැරි දෙයක් නැහැ කියනවා යා බොරු කියනවා කියලා කියන්නේ යාට කරන්න බැරි පාපයක් නැහැ ඕන පවක් කරන්න පුළුවන් කියනවා තස්මාතේ රාහුල හස්සාපි නම් මුසා බනිස්සාමි ඒනිසා රාහුල හස්සාපි විලුවටවත් බොරු කියන්න එපා කියනවා. ඇයි එහෙම කියන්නේ? බුදුරජාණන් වහන්සේ වදාලේ බොරුව කියන්න නැති ලැජ්ජා ලැජ්ජා නැති වුණොත් අනේ යාට ඕනම පාපයක් කරන්න පුළුවන් කියලා කියනවනම්. එහෙනම් හස්සාපි විලුවට හරි බොරු කියන්න පටන් ගත්තොත් අර ලැජ්ජාව නැති වෙනවා. සමහරු කියයි මන්නම් කියන්නේ එහෙමනේ සීරියස් කියන්නේ නැහැ මම එහෙම වරුවා මම කිව්වොත් ඔය නිකන් පොඩ්ඩක් විහිළුවකට කියනවා එච්චරයි කියනවා විහිළුවට හරි බොරු කිව්වොත් අර බොරුව සඳහා තියෙන ලැජ්ජාව නැතිව ලැජ්ජාව නැතිවලා බොරු කිව්වොත් එදාට නාහං තස්ස කිංචි පාපං අකරණීයන්ති වදාමි මේ බුදු නුවණින් දකිනදී බොරු කියන කෙනාට කරන්න බැරි පාපයක් නැහැ කියනවා යෝන පාපයක් කරලා ඒක වහතැකි බොරුවෙන් එතකොට බුදුරජාණන් වහන්සේ රාහුල සයිනාසට දැන් මේ කියන කරුණත් එක්ක දැන් අපිට තේරෙනව අර පෙන් වාජනේ උපමා හතර ඔය ඇතාගේ හොඬ වැල එළියට දැම්මා කියන්නේ ඕනම දෙයකට දැම්මිය ඇතා සූදානම් වගේ බොරුව කියලා කියන හොඬ වැල මේ සමාජය තුළ මේ ධර්ම මාර්ගය යන්න උත්සාහ කරන අපි එළියට දානවා නම් අපිට ඕනම පාපයක් කරන්න පුළුවන් වගේ පින්වත්නි ඒක තේරුම බොරුව කියන කෙනාගේ ජීවිතේ ඉතුරු වෙලා තියෙනවා නම් ගුණධර්ම චුට්ටක් කර පෙන් වාජනේ වගේ. ඒ කියන්නේ බොරුව කියන ගත්තා කියන්නේ දැන් ගුණධර්ම වලින් සෑහෙන ප්‍රමාණයක් ඉවරයි. මොකද මේ බොරුව කියන එකනේ මෙතන තියෙන ප්‍රබලම කරුණ එතකොට. මේක කරනවා කියන්නේ අනිත් සියල්ලම කැඩෙනවා. එහෙනම් බොරුව කියන ගත්තා කියන්නේ තව ඉතුරු වෙනවද යම් ගුණධර්ම ටිකක්? ඒ ටික අර වාජනේ ඉතුරු වෙච්ච පෙන් චුට්ට වගේ. ඊළඟට දෙවෙනි උපමාවෙදි බුදුරජාණන් වහන්සේ වදාලා ඔය වතුර ටික කොහොම හලන්න රාහුල කියලා. හලනකොට කිව්වා ඔන්නයේ වතුර ටික හැලෙලා ගියා වගේ බොරු කියන කෙනාගේ ಗುಣධර්ම ඉතුරු වෙලා චුට්ටක් තිබ්බනම් ඒ චුට්ටත් හැලෙලා යනවා කිව්වා. දැන් ඒකෙන් පැහැදිලි බොරු කියන කෙනාට කරන්න බැරි පාපයක් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ වදාළ එකට දැන් අපිට ගලපගත හැකි මේ කාරණා. වතුර ටික හැලෙලා ගියා වගේ බොරු කියන කෙනාගේ ඉතුරු වෙලා තියෙන ಗುಣධර්ම හැලෙනවා. ඒ හැලෙනකොට වාජනේ මුණින් අතර නවල තුන්වෙනි උපමාවෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ මොකද්ද? බොරු කියන කෙනාගේ ඉතුරු වෙච්ච ಗುಣධර්ම ටිකත් හැලිලා ගියාම යා මුණින් අතට හැරිච්ච කෙනෙක් වගේ. ඒකේ තේරුම එයාට කොච්චර ಗುಣධර්ම එකතු කරගන්න කල්යාණ මිත්‍රයෙ හම්බුණා ධර්මයේ අහන්න ලැබුණත් එයාගේ ಗುಣධර්ම එකතු කරගන්න තැනට සෝදානන් නැ යටිකුරු වෙලා වගේ එයාට ඒව ඇතුල් වෙන්නේ නැහැ ಗುಣධර්ම. මොකද එයා බොරුව කියන සෝදානන් වෙච්ච නිසා එයාට අනිත් හැම පාපෙම කරන්න පුළුවන්. එතකොට එයාට අනිත් ඕනම පාපයකට එයා සෝදානන් කියලා කියන්නේ පින්වත්නි එයාතුළු ಗುಣ වැඩෙන්නේ යටිකුරු වෙච්ච වාජනේ වගේ වාජනේ ඇතුළට මොනවද දැම්මට දාන්න බෑ රැඳෙන්නේ අනිත් පැත්ත ගහලා තියෙන්නේ අන්න එහෙම වෙච්ච කෙනා දැන් වාජනේ හතරවැනි වතාවේ ආයි උඩුකුරු කරලා බලන්න කියන හිස් ඒ හිස් වගේ බොරු කියන කෙනා හිස් කියලා කියන එක තේරුම ඉතුරු වෙච්ච ಗುಣ ධර්ම ටිකත් හැලිලා ගියාට පස්සේ බොරු කියන කෙනාට කරන්න බැරි දෙයක් නැති නිසා නැවත යාට තව තවත් ಗುಣ ධර්ම වඩන්නත් හැකියාවක් නැති යටිකුරු වෙච්ච නිසා දැන් එයාගේ ජීවිතේම හිස් වෙලා යනවා. ඒ නිසා මෙතන තියෙන භයානකම ප්‍රබලම කරුණ වැඩියෙන්ම ලැජ්ජ වෙන්න ඕන කරුණ තමයි බොරුව කියන එක.
දැන් එහෙම කියනකොට පින්වත්නි අපි කතා කරනවා අනේ හාමුදුරුවනේ මම සත්තුනම් මරන්නේ හොරගමක් කරන්නෙත් නෑ එහෙම ඉතින් වැරදි කාම සේවනයක් කෙරෙන්නෙත් නෑ ඔය මත් වතුර වලට අපි මේ මද්ද්‍රව්‍ය ඒවා එක්කත් කිසිම ගනුදෙනුවකුත් නෑ මේ ඉඳලා හිටලා පොඩි බොරුවක් තමයි කියවෙන්නේ කියනවා ඒර බොරුවට ලැජ්ජ බය නැති වුණා කියලා කියන්නේ පින්වත්නි කවදා හරි දවසක යාට හොරකමක් කරන්න අවස්ථාවක් ආවද ඒක කරන්න එදාට යාගේ හිත නැමෙන එක නැමෙන්න පුළුවන් කියලා අපි කියනවා ඇයි ඒ බුදුරජාණන් වහන්සේ බුදුමොයින් පෙන්වන්නේ බොරුව කියන ලැජ්ජ බය නැති වුණා කියන්නේ අකුසලයක ලැජ්ජ බයක් නැහැ දැන් ඒතර බොරුව කියන්න පුළුවන් කියලා කියන්නේ ඕන දෙයක් කරලා වහගන්නත් පුළුවන් නිසා එයා ඕනෑම අකුසලයක් කරන්න පුළුවන් ඒ නිසා පින්වත්නි අපි ඔබට සිහිපත් කරන ඔබ අනිත් සියලුම අකුසල් අත්හරින එකට උත්සාහ කරන්න කලින් ඔබේ ජීවිතේ බොරුව කියන එක කියවෙනවා නම් තවමත් ඔබ ඔක්කොටම කලින් ආන් එක නවත්ත ගන්න බලන්න ඔබ බොරු කියන එක නවත්ත ගත්ත දාට ඔබ සත්‍යවාදී වෙන්න උත්සාහ කරපු දාට එදාට ඔබට අනිත් වැරදි කරන්න හිත නැමෙනකොට හිතෙනවා මේක කළොත් එහෙම මට අසවලාට මගේ ස්වාමියාට මගේ බිරිඳට මේ මේ අයට මං කොහොමද කියන්නේ මේ ඒ අය ඇහුවොත් මං මොකද්ද කියන්නේ එදාට බොරුවෙන් වැලකිච්ච කෙනාට අනිත් වැරදි කරන්න තියෙන හිතත් ඈත් වෙවියන් ඒ නිසා වරදකින් මිදෙන්න තියෙන හොඳම ක්‍රමේ පින්වත්නි සත්‍යවාදී වෙන එක දැන් මේවා සමහරලාට විහිළුවට බොරු කියන්නේ කියලා උගන්නන අවස්ථා තියෙනවනේ අවුරුද්දට වෙනම දවසක් වෙන් කරලා තියෙනවා අප්‍රේල් පළවෙනිදාට ඒක වෙනම බොරු කීමේ දවස ළමා දිනයයි වැඩිහිටි දිනයයි ආදරවන්තයින්ගේ දිනයයි ඔක්කොම දින අතර මෝඩයන්ගේ දවසකුත් තියෙනවා මෝඩයාගේ දවස තමයි බොරු කියන දවස. එතකොට එකින් තේරෙනවා මෝඩයා කියන්නේ අඥානය. අඥානය කියන්නේ බාලයා, අසත්පුරුෂයා. මෝඩයා, බාලයා, අඥානය, අසත්පුරුෂ මේ ඔක්කොම එක. එතකොට එදා දවසේ බොරු කියනකොට සාමාන්‍ය ලෝකයා හිතාගෙන ඉන්නේ කෙනෙක් බොරුවක් කිව්වට පස්සේ ඒ බොරුවට අහුවෙච්ච කෙනා මෝඩයා වුණා. අර බොරුව කියලා අන්දනවා කියන්නේ අන්දනකොට ඇඳගත්ත කෙනා තමයි මෝඩයා කියලා හිතාගෙන තමයි දැන් මේක කියන්නේ. නමුත් මේකේ යථාර්ථය ඇත්ත කතාව මොකද්ද? අන්දන්න යන බොරුව කියන මිනිස්සයා තමයි මෙතන අඥානේ අසත්පුරුෂයා. ඒ බොරු කියන අයට තමන්ගේ බොරුව ඍෂිසේ කියලා හිනා වෙන්න වෙනම දවසක් වෙන් කරලා තියෙනවා. මෝඩයා වෙන්නේ පින්වත්නි ඒ බොරුව අහලා අඳින මිනිස්සයා නෙමෙයි අන්දන මිනිස්සයා. බොරුව කියන මිනිස්සයා. ඒ නිසා ඔය අප්‍රේල් පළවෙනිදාට මෝඩයන්ගේ දවසට මෝඩයෝ ටික වෙනුවෙන් ඒ මෝඩකම විදහා දක්වන්න බොරු කියන්න එහෙම වෙනද වෙනම දවසක් තියෙන එක ඒක අතකට අපිට නිකන් සතුටු වෙන්නත් පුළුවන් දෙයක් තියෙනවා. මොකද ඒ සතුටු වෙන්න පුළුවන් කියලා කියන්නේ ඔය ඇත්තන්ට මෝඩයෝ කවුද කියලා බලා ගන්න ඕන නම් ඔන්න ඔය විදියට බොරුව කියලා අනේ මම මේ අප්‍රේල් පළවෙනිදා ඉඳන් මෙහෙම කිව්වේ කියලා කියනකොට තේරුම් ගන්න ආන්න මෝඩයාගේ දවසේ මෙන්න මෝඩියෙක් හම්බුණා. මෝඩයෝ ටික තමන්ගේ මෝඩකම විදහා දක්වන පින්වත්නි. තමන් මෝඩයෙක් කියලා ඔප්පු කරනෝ. ඕන් ඔය සියලු වැරදි කරන්න මූලිකම බලපාන ප්‍රධානම වරද වෙච්ච බොරුව කියන එක. ඒක විහිළුවට හරි හස්සාපි න මුසා බනිස්සාමි. විහිළුවටවත් බොරු කියන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ ලැජ්ජ බය නැති වෙන නිසා. ඒ නිසා පින්වත්නි අද ඔන්න ඔය අවුරුද්දකට එක දවසක් කිව්වා කියලා මොකෝ කියලා ඔය ඇත්ත වීලුවට හරි කියනවා නම් ඔබ අකුසලයට ලැජ්ජ බය නැති කරගෙන අඥාන මිනිස්සෙක් වෙලා ඔබ එදාට මෝඩයෙක් කියලා ලෝකෙට ඔප්පු කරනවා. මම ඔබට ඒකයි කිව්වේ ඔබට ලෝකේ නම් මෝඩයෝ ටික හොයාගන්න එදා දවස වෙන් කරලා තියෙන එකත් එකwidehatකට හොඳයි. මොකද මෝඩයෝ ටික හොයාගත්තා කියන්නේ ඇසුරු කරන්න ඕන කෙනා කවුද ඇසුරු කරන්න ඕන නැති කෙනා කවුද කියලා හොයාගන්න පුළුවන්. මේව සමහරලාට මේ ස්වාමීන් වහන්සේලා කරන්න යන අවස්ථා අපි දකිනවා. අපිටත් සමහරලාවට ඇතැම්මයි දැන් අපිත් එක්ක මේ ධර්මය අහගෙන ඉන්න අය අතරේ සමහරලාට අපිටත් කතා කරලා මේ සමීපව ඉන්න අය අතර අපිටත් කතා කරලා කියන අවස්ථා අපි අත්දැකලා තියෙනවා. ඒ නිසා අපි සිහිපත් කරන එකපාරක් මට මතකයි එක්තරා නාලිකාවක ප්‍රධාන මහත්තේ මෙතුමා ඒ නාලිකාවට හරීම කැමැත්තෙන් ආදරෙන් යනේන මටත් ගොඩාක් ආදරෙන් හිටපු අම්මා කෙනෙකුට අපිට ගොඩාක් බොහොම ස්වාමීන් වහන්සේලා කෙරෙහි ගෞරව සිතින් දන්පැන් පූජා කරන්න හිත පහදගෙන ධර්ම දේශන අහන්න හරිම සදහැවත් අම්මා කෙනෙකුට
අර මහත්තයා උදේ පාන්දරෙම කතා කරලා කියනවලු අමේ මාර වැඩේනේ ගෞතම හඳුරු ඇක්සිඩන්ට් වෙලානේ කියලා. මේ අප්‍රේල් පළවෙනිදා අර අම්මව අන්දවන්න කියලා මේ ධර්මය අහන පුණ්‍යවන්ත අම්මා කෙනෙකුට ස්වාමින්වහන්සේ නමක් ඈඳලා උන්වහන්සේ අපවත් වුණා කියලා කියනවා කියන්නේ පින්වත්නි අර අම්මා ඒ වෙලාවේ කලබල වෙලා හැම තැනටම කතා කර කර අනේ ස්වාමින්වහන්සේට ප්‍රශ්නයක් වෙලාද මොකද කිය හොයනවා. එතකොට මේ අම්මා නෙමෙයිනේ මෝඩයා. අම්මා තුල ඒ වෙලාවෙත් කුසලයක් වැඩෙනවා. ඇයි අම්මට ඒ වෙලාවෙත් ස්වාමින්වහන්සේ කෙරෙහි මෙත් සිතක් ඇති වෙලා. ස්වාමින්වහන්සේ කෙරෙහි දැන් පරදුක්ඛ හදයන් කම්පතිති කරුණා. අනුන්ගේ දුකේදී හදවත කම්පා වෙන එක කරුණාව කියනවා. කරුණාව කියන්නේ කුසලයක්නේ. එතකොට දැන් මේ කෝල් එකත් එක්ක ඒ අම්මට කුසලයක් උපද්දගත්තා. ඒ අම්මා. ඒ අම්මගේ පැත්තෙන්. ඒ අම්මා කරුණාව කියන කුසලෙ උපද්දගත්තා. දැන් එතකොට කවුද අකුසලයක් ඇති කරගත්තේ? कुशल उत्साह අන්දන් රවට්ටන්න උත්සාහ කරපු දැන් තියෙනවනේ. දෙකපාරක් අපිට මතකයි ඔය සිදුවීම් අතරේ අපි කවුරුත් අහලා තියෙනවා ඔබ අන්දරේ තමන්ගේ නෝනට ගිහිල්ලා කියනවා රජතුමාගේ දේවින් වහන්සේට වැඩිය කන් ඇහෙන්නේ නැහැ. ඒ නිසා දේවින් වහන්සේ හම්බුණාට පස්සේ ටිකක් සද්දෙට කතා කරන්න කියලා. මොකද දැන් මේ අන්දරේට ප්‍රශ්නයක් තිබ්බ තමන්ගේ නෝනයි රජතුමාගේ දේවි යාලුනොත් එහෙම මේක මට මහවදයක් වෙනවා. ගෑනු ගෑනුව අය අතරේ මේ වගේ සම්බන්ධ හදුනම මේගොල්ලෝ ඊට පස්සේ අපිටත් වදයක් වෙයි කියලා අන්දරේට ඕනුණා. මේ දෙන්නාට දෙන්න නිකන් එපා වෙන විදිහට දෙන්නගේ ඇසුර ඒ මුණ ගැහෙන දවසේ දෙන්නව පත් කරන්න. ඉතින් රජතුමාගේ දේවිටත් ගිහින් කියනවා අපේ නෝනට එච්චර කන් ඇහෙන්නේ නැහැ දේවින් වහන්සේ ටිකක් හයියෙන් කියන්න වෙයි කිව්වා. එතකොට දැන් දෙන්නටම කියලා ඒ කතාව දෙන්නගේ හොඳට කන් ඇහෙනවා. එතකොට රජතුමාගේ බිසව අන්දරේගෙන උනට කෑ ගහලා කියද්දි බිහිරි කෙනෙකුට කෑ ගහලා කියන විදිහට ඇහෙන්නේ නැති කෙනෙකුට කෑ ගහලා කියන විදිහට අර පැත්තෙන් උත අන්දරේගෙන උනත් රජතුමාගේ දෙවින් හසට කෑ ගහලා කියනකොට දෙන්නට දෙන්නව වදයක් වෙනවා බටේ අහගෙන ඉන්නයි අහෙට. දැන් මේ වගේ නොඑක් විදිහට බොරු කියලා විහිළුවට හරි මොකක් හරි අවශ්‍යතාවයකට හේතුවකට හරි බොරු කියලා ඒ විදිහට කටයුතු කරනවා කියලා කියන්නේ පින්වත්නි එයාට ඕන වරදක් කරන්න පුළුවන්. අපි මේ බොරු කීම සම්බන්ධව කතා කරනකොට අපිට තේරෙනවා දැන් ස්වාමින්වහන්සේලාට මේ උපසම්පදා වෙච්ච භික්ෂුවකට මේ බොරුව තැන් කීපක කොටස් විදිහට ශික්ෂාපද පැනවිලා තියෙනවා 200 ගාන අතර පින්වත්නි. විශේෂයෙන්ම සම්පජාන මුසාවාද කියන මේ දන දන බොරු කියන එකට වෙනම ශික්ෂාපදයක් තියෙනවා පචිතියාපත්ති කියලා. එහෙම දන දන බොරුවක් කියලා ශික්ෂාපදේ බිඳුනොත් එහෙම ඒ ස්වාමීන් වහන්සේට පුළුවන් ගිහිල්ලා තමන්ගේ එහෙම බොරුවක් කිව්ව නැති තවත් වැඩිහිටි හෝ කවුරු හරි උපසම්පදා ස්වාමීන් වහන්සේ නමක් ළඟ ස්වාමීනි මගේ අතින් මෙන්න මේ දන දන බොරු කීමේ පචිතියවත සිද්ධ වුණා කියලා ඇවැත් දෙසා ගන්න. එතකොට ඒකෙන් වෙන්නේ පවෙන් මිදුණා නෙමෙයි සදහටම පවෙන් මිදෙන්න ඕන කරන ධර්මාවබෝධය කරා යන්න තනිදහස් වෙනවා. නැවත ඒ පවට යොමු වෙන එකෙන් ඈත් වෙන මොකද හංගගෙන ඉඳලා නැහැ විවෘත කරපු නිසා. ඉතින් එහෙම ඇවැද්දසන්න තියෙනවා ස්වාමීන් වහන්සේලාට. හැබැයි පින්වත්නි දන දන බොරු කියන එකට ඒ විදිහට ඇවැද්දසන්න හත්තක කියලා ස්වාමීන් වහන්සේ නමක් බොරු කිව්ව තැනකදී බුදුරජාණන් වහන්සේ සංඝයා සියලු දෙනා වහන්සේට මෙහෙම බොරු කියන්න බැහැ කියන එක පචිතේවතක් විදියට පනවනවා. නමුත් බොරුවේම තව කොටසක් තියෙනවා පින්වත්නි. ඒ විදිහට ඇවැද්දෙසලා තව ස්වාමින්වහන්සේ නමක් ළඟ කියලාවත් නිදහස් වෙන්න බැරි මුළු භික්ෂූත්වයම ඒ කියන්නේ උපසම්පදාවකින් තමයි කියන්නේ භික්ෂුවක් වෙන්නේ. ඒ විදිහට භික්ෂූත්වයම නැත්තටම නැති වෙලා යන ගිහියෙකුත් නොවන පැවිද්දෙකුත් නොවන සොහොන් ගිනි පෙනෙල්ලක් වගේ තත්ත්වයට පත් වෙන පින්වත්නි එහෙටත් නැති මෙහෙටත් නැති අපායගාමී වෙන කෙනෙක් බවට පත් වෙන පරාජික ආපත්‍ති හතරයි තියෙන්නේ. ඒ කියන්නේ ලෝකේ ප්‍රබලම ශික්ෂාපදවල හතරයි තියෙන්නේ. හතරෙන් එකක් තියෙනවා ඔන්න ඔය බොරු
කීමේ එක්තරා කොටසකට පනවපු ඒ මොන බොරුවද වගමුදා කියලා ගඟක් තිබ්බ පින්වත්නි ඔය ගං යූරේ කිට්ටුව කුටි හදාගෙන වස් කාලේ ස්වාමීන් වහන්සේලා පිරිසක් වස්වසනෝ ඒ වගමුදා ගන්තර වස්වසපු ස්වාමීන් වහන්සේලා බොහොම හිතවත්ව හිටියා ඔය කාලේ ආව දුර්භික්ෂය දැන් මේ දුර්භික්ෂය ආවට පස්සේ මිනිසුන්ට කන්න නැහැ වගා කරන भोग वलिंग हरियत भोग लेवागेम से रोगिकुत्तिरला पलातेम मिनीसुंट खंड बोडवाट स्वामी नहांस पिंड पाते हरियट दाने लाले दुर्भिक्षित मे स्वामी नहांस कथावेनो अभी सीएल दिना वहांसे मे सामग्यंग वाद भेद ने හොඳට දාන ටික සපයගෙන ජීවත් වෙන්න මොකද්ද දැන් කරන්නේ මේ දුර්භීක්ෂිත් එක්ක අපිට දැන් හරි අමාරුයි මෙහෙම යන්න අපි මොකද්ද කරන්න කියලා කතා වෙනකොට එක හාමුදුරුවරු පිරිසක් යෝජනා කරනවා ගිහියන්ට මේ වෙලාවේ සෑහෙන කරදරයක වැටලා ඉන්න නිසා අපිත් ගිහියන්ට ගිහිල්ලා ඒගොල්ලන්ගේ වැඩපොළ කරගන්න උදව් කරමු ඒගොල්ලන්ගේ හරක බාන මේ සම්බන්ධ තියෙන වැඩවලට රෙදි වියන අයගේ රෙදි වියන වැඩවලට මැටි වැඩ කරන අයගේ මැටි වැඩවලට මේ එක එක ඒගොල්ලන්ගේ වැඩ කටයුතු වලට අපිත් ගිහිල්ලා උදව් කරමු. එතකොට මිනිස්සු අපි ගැනත් බොහොම පහදී මේ හාමුදුරුවරු අපිටත් කන නැති වෙලාවේ අපෙන් කෑම ඉල්ලන්න ඉන්නේ නැහැ. මේ හාමුදුරුවරු කොච්චර හොඳයිද අපි අමාරු වැටෙච්චලාවේ හාමුදුරුවරුත් ඇවිල්ලා අපිත් එක්ක වැඩ කරනවා කියලා මිනිස්සු අපිත් එක්ක පහදී. ඒ නිසා මිනිස්සුන්ගේ වැඩ කරලා ඒ මිනිස්සු කන දෙයකින් අපිත් එක්කට කමු අපිටත් එතන හොඳට කන්න හම්බෙයි. වළඳන් හම්බෙයි කියන වචනේ මම හිතෙන්ට පාවිච්චි කරේ නැහැ. කන්න හම්බෙයි. दुरकथन क्रम वेदे वेनुवट दूत्यो हिटिया दूत्या मेयागे पनिविडे असवाल के नाट गिहिंदेन किनाट पनिविड गिनियन वेडे अभी करम कियला දැන් පියුම් වැඩේ බාර ගන්න පිරිසක් කතා වෙනකොට තවත් පිරිසක් යෝජනා කරනවා නෑ එහෙම නෙමෙයි උක අපිට බොහොම ලේසියෙන් කරගන්න පුළුවන් මෙහෙම අපි ගිහිල්ලා කියමු එකිනෙකා ගැන අසවල් හාමුදුරුව අර අතන අර කුටි ඉන්න අසවල් හාමුදුරුවන්ට හැමතිස්සෙම හොඳට පළවෙනි ධ්‍යානෙට සමවදින්න පුළුවන් අර හාමුදුරුවන්ට දෙවෙනි ධ්‍යානෙට සමවදින්න පුළුවන් ඔය විදිහට අපි එක එක හාමුදුරුවරු ගැන හඳුන්වලා දෙමු තමන් ගැන තමන් නෙමෙයි අපි මේ වෙන හාමුදුරු කෙනෙක් ගැන असवल हांदर मेहमाई के हंधुन मिनी हांदर अंत दाने टिकोलुत मंगन हेमोम इकनिका तमंगे अने स्वामी ना लगे अभी मनोहरी मार्ग पल अखरी ध्यान अखरी तीन बुरूट की इतने पेहदील अभी दाने टिकदे मेहमे खता मे वग्मुद ए गंग तेर वस्वसु मे स्वामी ना लटिक पिंगवात्ट පළවෙනි ධානයේ දෙවෙනි ධානයේ තුන්වෙනි ධානයේ හතරවෙනි ධානයේ සෝවාන් ඵල සකදාගාමි අනාගාමි රහතන් වහන්සේලා විදියට අභිඥාලාභීන් විදියට දැන් මේ බොරු කියලා මිනිස්සුන්ට කියන අර අසවල් කුටියේ ඉන්න ස්වාමීන් වහන්සේ මෙහෙමයි අර හැමදාම ඔගලන්ගේ පැත්තට බින්ඩපාති වඩින්නේ එසේ මෙසේ හාඳුරු කෙනෙක් නෙමෙයි උන්වහන්සේ අනාගාමීලා ඉන්න කෙනෙක් ওই විදියට මිනිස්සුන්ට කී කිය බොරුවට මාර්ගඵල ධාන අභිඥා ගැන සම්පූර්ණ දැන් රවට්ටනවා ඊට පස්සේ පින්වත්නි වස් කාලේ මේ අයට දැන් මිනිස්සු සමහරලාට ඒගොල්ලන්ට කන්න දෙන්න කන්න තියා ළමයින්ට මේ ඉතුරු කරගත්ත දීපව අනේ කොච්චර වාසනාවක්ද මේ වෙලාවේ අපිට මේ හාමුදුරුවන්ට දාන ටිකක් දෙන්න ලැබෙන එක කියලා මිනිස්සු රැවටිලා දැන් රහතන් වහන්සේලාට දෙනවා කියලා හිතාගෙන අර කට්ටියට දෙනවා ওই විදියට මිනිස්සුන්ගේ දානේ මාන ටික ඔක්කොම කොහොම හරි බොරුවෙන් අරගෙන මිනිස්සුන්ව රවට්ටපු එකෙන් මෙයාලගේ යැපෙන වැඩ ටික කොහොම හරි කෙරුණා पस्काल पास बुधरजानी मुनगेन गी स्वामी अभी भो मोद हाँट इकिन आगन स्वामी अभी बहुम सतुटी बुधरजान हे आहना कोहमद इकिनिकागे गुण की आगन सतुटी वस्काले हिम वस् गले हे मे कारणि दिशा अहन अहन पिंगवात् කියනවා අපි ස්වාමීනි මේ මේ විදිහට මුලින් වැඩපොළ කරන්න කතා වෙලා පස්සේ කත ඇරලා දැන් ඒ කාලේ මිනිස්සු ජීවත් වෙන අමාරු නිසා ඉතින් ස්වාමීනි අපි වැඩ කරන්න හිතුවේ පස්සේ අපි කත ඇරියා ඊට පස්සේ දැන් මිනිසුන්ට වැඩ වැඩිනේ මිනිස්සු ජීවත් වෙන පුදුම සටනක් කරනවා අපි ඊට පස්සේ හිතුවා පණිවිඩ ගෙනියන්න එහෙම හරි අපිට ඒතකොට දාන ටික ලබා ගන්න ක්‍රමයක්
एक अत्याल मे वगे क्रम अनुगमनिकेन मिनीसुन रवटन मार्ग बल तीन बुरूल हेब मिथेन्दी पेहदली हरिम हितागन मे हितेन के स्वभाव पुदुम बुधरजान हसी अभियस के लिए गील स्वामी मेह मकलाकेला मुनो अरद कर्ण की ना तोवी गील की पोस्तन यदि बुधरजान हसी अहन कच्चिपन बिखे भूतांति इधट उभ एक्तम सिद्धवेद ध्यान मार्ग बल तम तम तीयन देवल मद इध मिनसुंट क्यूला तीयन देन कोन अभूतम भगवान ने स्वामी तटम तीयन देने अभूत क्यूकन केन बुधरजान हसी गर्हाकर लोके दरुणम शिक्षा पद हतरे पाराजिक हतरे पाराजिक हतरवनी पाराजिक आपत्ति विदीट पनोन तमंग नति मार्ग पल नति ध्यान नति अभिज्ञा मिनिसुंत देन देनम नति भव देन देनम बोरुवट कियनवन एक अधिमान्य नुत्ने में समहरु अर तियनवा केला एत्तट हितागेन नतिव नतिव कियनो तर रहत वेला ने बोरुवट तमंग रेवटिला तमन रहत तुना केला एम रेवटिला मिनिसुंट कियनो एकट कियनो अधिमान्य कियनवा केला एम अधिमान्य नतुव देन देनम पहेदिलिव नति भव देन देनम लाभ सत्कार कीर्त प्रशंसा लबंड हरी प्रशंसा मुनवाट हरी ओनकमट कियन मिनिसुंगरा वट्टान एम कियन कोटम मे पैविद सद हटम अहिमी पिंगवादनी आय जीवितेट भिक्षुत्व लबा गन्न बे एकनाट ए देखलाट पासे एतकोट देन बुधरजानन वहन्से मे विधियट मे बोरुव संबंध शिक्षा पद पनोन कोट ओय तरमट दरुणु शिक्षा पद पनोन मुकद मेक उन्हांसे पेन्ने चोर थरे होरुंगित महा होरेक वेनोय कियन ए विधियट नैति दे तीनो पेन्नुवाट पासे गुण उत्तरीतर गुणधर्म उत्तरी मनुष्य धर्म कियला कियनवा मिनिसुंगे सितक उत्तरीतर भावेट पत्विन दे नैति भव देन देन तीनवा कियला कियन एक लोकयाव ए रवट्टन रवट्टीम महा होरेग्गे वेडक कियनवा महा होरा कियला कियन्ने राहतुंट हम्बेन दे मगफल लाभींट ध्यान लाभींट हम्बेन दे म्या होरेन गन्नवने एतोट या अनित मिनिसुन रवट्टला आंगे निसा एक इच्चरट दरुणुय कियनवा एतकोट මේ බුදුරජාණන් වහන්සේගේ දේශනා කෙරෙහි හොඳට අවධානයෙන් පින්වත්නි නුවණින් විමසනකොට යමෙකුට බොරුව සඳහා කිසිම ලැජ්ජාවක් බයක් නැතුව හිත යොමු වෙනවනම් එයා තේරුම් අරගන්න ඕනේ මොකද්ද බොරුව කියන්නේ කියලා. දැන් සමාජය තුළ මේ බොරුව කියන එක හරියට තේරුම් ගන්නත් බැරි තත්ති සමහර වෙලාවට ඇවිත් තියෙනවා. මා ඔබට මේ බොරු මොනවද කියලා දේශනා ඔස්සේ विस्तर करनो विभंग करनो अनार्य व्यवहार अटक मे लोके आर्यूकिन पाविच्य करन्नेति व्यवहार दैव समहर कियनो සෝවාන් විචයයා තිනු බුරු කියවෙනවා කියලා. නමුත් මේකෙදී අපි ඔබට පැහැදිලිව දෙයක් කියන්නට ඕනේ. අනාර්ය ඒ කියන්නේ ආර්ය භාවයට පත්වෙච්ච නැති ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පළවෙනිම ශ්‍රාවකයා වෙච්ච සෝවාන් වෙච්ච ශ්‍රාවකයා ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණිච්ච හෝ සෝවාන් මාර්ගයේ එන ඒ සෝතාපන්න මග හෝ ඵල හෝ ඉන්න කෙනත් ආර්ය කෙනෙක්. ආර්ය කෙනෙක් කවදාකවත් කියන්නේ නැති අනාර්ය ව්‍යවහාර අටක් තියෙනවා මේ ලෝකේ. ඒ අනාරේ ව්‍යවහාර අට ඔබට මම කියන්න කලින් දෙයක් සිහිපත් කරනවා. බුදුරජාණන් වහන්සේට පින්වත්නි ගොඩාක් අවස්ථාවලදී විශාකාව ඔය ස්වාමීන් වහන්සේලාගේ සමහර ලාවට මෙහෙණින් වහන්සේලාගේ මොනවාරි වරදක් දැක්කම ඒ වරද ඇවිල්ලා කියපු තැන් තියෙනවා. ස්වාමීනි මම අසවල් තැන මෙහෙම භික්ෂුවක් මේ විදිහට ඉන්නවා දැක්. මේ විදිහට මෙහෙම අසවල් තැන ස්වාමීන් වහන්සේලා පිරිසක් මෙන්න මෙහෙම මිනිස්සු අපහදින විදිහට නානව දැක්ක පෙන්පහසිනව දැක්ක විදිහට විසාකාව ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට කියනවා ඒක කේලම් නෙමෙයි මා ඔබට ඉදිරි දවසක කේලම් ගැනත් මේ විදිහටම කියලා දෙන්නම් ඒ වගේම ඔය හිස් වචන කියන මොනවද කෙනෙක් ගැනත් පිරිසට අනවබෝධයක් තියෙනවා අපි ඒ ගැනත් වෙනම දවසක හිස් වචන කියන මොනවද කියලාත් කියලා දෙන්නම් බුදුරජාණන් වහන්සේ ඔය විසාකාව ඇවිල්ලා ඒ විස්තර කියනකොට ඒ හැම තැනකදීම උන්වහන්සේ සංඝයාට කියන මහණෙනි විසාකාව කියන වචන විශ්වාස කරන්න පුළුවන් මොකද
සෝවාන් වෙච්ච ශ්‍රාවකයාගේ වචනේ විශ්වාස කරන්න පුළුවන් වචනයක් කියනවා. ඒවා ආර්ය ව්‍යවහාර. සෝවාන් වෙච්ච කෙනෙක් කතා කරන වචන ආර්ය වචන. ඒවා කවදාත් විශ්වාස කරන්න බැරි කොටට වැටෙන්නේ නැහැ. ඒ නිසා එක විනය පිටකෙම බුදුරජාණන් වහන්සේ බොහොම පැහැදිලිව කියලා තියෙනවා විශාඛාව වගේ සෝවාන් වෙච්ච ශ්‍රාවකෙක් අතින් බොරුව කියවෙන්නේ නැහැ කියන එක. ඒ හින්දා මේ සෝවාන් වෙච්ච කෙනා අතින් බොරු කියනවා කියලා කවුරු හරි කෙනෙක් කියනවා නම් එයා හිත හදා ගන්න ඕනි සමහරලට තමන්ට බොරු නවත්ත ගන්නත් බැරුව ඒ ඇස්සේ තමාගේ තමන්ට මාන්නයක් තියෙනවා මම සෝවාන් වෙලා ඇති කියලා. එහෙමයි අර තමන් අතින් බොරුව කියවෙන හින්දා ඒකට නිකන් හිත සතුටු කරගන්න කියනවා සෝවාන් වෙච්ච කෙනත් බොරු කියනවා. තමන්ගේ අතේ තියෙන වරද තමන්ට අර සාධාරණීකරණය කරගන්න මමත් සෝවාන් වෙච්ච කෙනෙක් කියලා එක්ක තියෙන අදිමාන්නේ හින්දා සෝවාන් වෙච්ච කෙනෙක් කරේට මගේ අතින් බොරු කියනවනේ කියලා සමස්ත සෝදාපන්න අය කෙරෙහි වැරදි මතවලට එන්නට එපා. පින්වත්නි මේ අනාර්ය ව්‍යවහාර අට කිව්ව මොනවද? ඒකේ පෙන්නනවා අදිත්තං දිත්තං මේති. මේව වචනෙන් වචනේ විනය පිටකේ බොහොම පැහැදිලිව විස්තර කරලා දීලා තියෙනවා. පාචිත්‍ය පාළි පින්වත්නි විනේ මේ අදිත්තං දිත්තං මේති කියන එකේ අදිත්තං කියන්නේ මොකද්ද? අදිත්තං නාම කියලා බොහොම පැහැදිලිව විස්තර කරනවා. නැචක්ුණා දිත්තං එහින් දැකලා නැහැ. එතකොට අදිත්තං දිත්තං මේති කියන්නේ එහින් දැක්කේ නැති දෙයක් දැක්කා කියලා කියනවා. ඊළඟට කියනවා අසුතං සුතං මේති. අසුතං නාම මොකද්ද? අසුතං කියන්නේ නසෝතේන සුතං කණින් අහලා නැහැ. අන්නේ කණින් අහලා නැතිදී අසුතං සුතං මේති ඇහුවා කියලා කියනවා. ඇහිච්ච නැතිදී කනට ඇහිච්ච නැතිදී බොරුවට කියන ඇහුණා කියලා. අමුතං මුතං මේති තුන්වෙනි අනාරේ ව්‍යවහාරේ තමයි අමුතං මුතං මේති. අමුතං නාම මොකද්ද? අමුතං කියන්නේ කියලා කරුණු කීපකින් විස්තර කරනවා. න ගාණේන ගහිතං නහයට දැනෙච්ච නැති ගඳක් හෝ සුවඳක් බොරුවට කියනවා දැනුණා කියලා. එතකොට න ජීවහාය සායිතං දිවට දැනෙච්ච නැති රසක් බොරුවට කියනවා දිවට දැනුණා කියලා ඒ රස. න කායන පුට්ටං සමහර ලාවට කයට දැනෙච්ච නැති පහස බොරුවට කියනවා ලැබුණා කියලා. මේ දැන් ඒ වගේ සිද්ධි වුණානේ බුද්ධ කාලේ සමහර ලාවට සාරිපුත්ත මහරහතන් වහන්සේ වඩිනකොට උන්වහන්සේත් එක තියෙන තරහට ඇතැම් හාමුදුරුවරු ගිහිල්ලා මේ බුදුරජාණන් වහන්සේ කියන ස්වාමීනි සාරිපුත්තයන් වහන්සේ මගේ ඇඟේ වැද්දීගෙන ගියා. නිකන්වත් සමාව ගන්නවත් නැතුව ගියා. මේ වගේ මේ කයට ලැබිච්ච නැති පහස බොරුවට කියනවා ලැබුණා කියලා. ඒ වගේ පින්වත්නි අමුතං මුතං මේති කියන එක න ගාණේන ගායිතං න ජීවහාය සායිතං න කායන පුට්ටං කියලා තුන් විදිහකට විස්තර කළා. දැන් ඔන්න අපි අනාර්ය ව්‍යවහාර තුනක් කිව්වා අටෙන්. අදිත්තං දිත්තං මේති දැක්කේ නැතිදී දැක්ක කියනවා. අසුතං සුතං මේති ඇහිච්ච නැතිදී බොරුවට කියන ඇහුණා කියලා. අමුතං මුතං මේති නහයට දිවට කයට ලැබිච්ච නැති ඒ ගඳ සුවඳ රස පහස ලැබුණා දැනුණා කියලා බොරුවට කියනවා. ඊළඟට අනාරේ ව්‍යවහාරවල හතරවෙනි එක තමයි අවිඤ්ඤාතං විඤ්ඤාතං මේති. මොකද්ද අවිඤ්ඤාතං කියන්නේ කියලා විස්තර කරනවා. අවිඤ්ඤාතං නාම න මනසා විඤ්ඤාතං මනසට හිතිච්ච නැති දෙයට කියනවා අවිඤ්ඤාති කියලා. තමන්ගේ හිතට හිතිච්ච නැති දෙයකට කියනවා අවිඤ්ඤාති. අන්න එහෙම හිතිච්ච නැති දේ බොරුවට කියනවා විඤ්ඤාතං මේති මට හිතුණා කියලා. සමහර ලාට දැන් ඔය මට ඊයේ ඔයාව මතක් වුණා කියලා බොරුවට කියනවනේ. මතක් වුණා ඇත්තරම මතක් වෙලා නෑ. අර බොරුවට නිකන් හිතවත්කම පෙන්නන්න කියනවා. අනේ මට ආව හැම තිස්සෙම මතක් වුණා. දැන් මේ හිතට හිතිච්ච නැති දෙයක් අවිඤ්ඤාතං. අන්න ඒ මට ඔයාව හැම තිස්සෙම මතක් වුණා කියන එක අවිඤ්ඤාතයක්. හිතිච්ච නැති එකක් නම් එහෙම ඇත්තටම මතක් නොවි අවිඤ්ඤාතයක් වෙච්ච දේ විඤ්ඤාතං මේ හිතුණා කියලා බොරුවට කියනවා. එතකොට පින්වත්නි ඒ අනාරේ ව්‍යවහාරවල හතරවෙනි එක. තව හතරක් තියෙනවා. ඒ මොකද්ද? දිට්ටං අදිට්ටං මේති. දැකපු දෙයක් අදිට්ටං මේති දැක්කේ නෑ කියලා කියනවා. දිට්ටං නාම මොකද්ද? දැකපු දෙය කියන්නේ කියලා විස්තර කරනවා. චක්කුණා දිට්ටං ඇහින් දැකපු දෙය. මේවට මේ එක එක්කෙනාට අකුරු කඩලා වචන කඩලා නොයේ කර්ත දාලා සං දාලා හදන්න බෑ. මෙතන බුදුරජාණන් වහන්සේගේ දේශනා තුළ තාම පැහැදිලිව දිට්ටං නාම මොකද්ද දිට්ටං කියන්නේ කියලා චක්කුණා දිට්ටං ඇහින් දැක්ක දේ කියලා උන්වහන්සේ බොහොම පැහැදිලිව වචනේ විස්තර කරනවා. ඇහින් දැක්ක දේ කියනවා අදිට්ටං මේති දැක්කේ නැහැ කියනවා. එතකොට සුතං අසුතං මේති
ඇහිච්චදී සුතං නාම මොකද්ද සුතං කියන්නේ සෝතේන සුතං කනට ඇහිච්චදී අන්නේ කනට ඇහිච්චදී අසුතං මේති ඇහුන්නේ නැහැ කියනවා බොරුවට මේක තමයි අනාර්ය ව්‍යවහාරවල 6 වෙනි එක ඊට පස්සේ 7 වෙනි අනාර්ය ව්‍යවහාරය තමයි මුතං අමුතං මේති මේ මුතං කියන එකත් තුන් විදියකට කියන වෙනවා නහයටයි දිවටයි කයටයි මුතං කියනකොට ගානේන ගායිතං නහයට ගඳ සුවඳ දැනෙච්ච එකත් මුතං ජීවහාය සායිතං දිවට රහ දැනෙච්ච එකත් මුතං කායේන පුට්ටං කයට සීතල උණුසුම ගොරෝසු සියුම් ආදී මොකක් හරි පහසක් දැනෙන එක මුතං අන්නේ මුතං කියලා කියන නහයට ගඳ සුවඳ හෝ දිවට රස හෝ කයට පහස හෝ ලැබිලා අමුතම් මේති ලැබුන්නේ නැහැ කියනවා ඔක සමහරලාට දැන් ඔය තමන්ගේ බිරිඳෙක්ක තියෙන තරහට යම් ස්වාමී බිරිඳ රහට හදලා දෙන කෑම එක උනත් මෙලෝ රහක් නැහැ කියලා බොරුවට කියන අවස්ථාවක් තියෙනවා නෑන්න මුතං පැහැදිලිව රහ දැනුණා අමුතං දැනුන්නේ නැහැ කියනවා එතකොට මේ විදියට ඒ අනාරේ ව්‍යවහාරවල 7 වෙනි එක නහයට දිවට කයට තුනටම අදාළයි මුතං අමුතං මේ 8 වෙනි එක තමයි අනාරේ ව්‍යවහාර 8 8 වෙනි එක අන්තිම එක විඤ්ඤාතං අවිඤ්ඤාතං මේති ඒ කියන්නේ විඤ්ඤාතං අවිඤ්ඤාතං මේති විඤ්ඤාතං නාම මොකද්ද විඤ්ඤාත කියන්නේ කියලා කියනවා හිතට හිතිච්ච දේ මනසා විඤ්ඤාතං හිතට හිතිච්ච දේ මනසට හිතිච්ච දේ මේකට කියනවා විඤ්ඤාත කියලා හිතට හිතිච්ච දේ බොරුවට කියනවා හිතුන්නේ නැහැ කියලා දැන් මේවාට උදාහරණ උපමා කොච්චර ගලප ගලප අපිට සමාජෙ තේරුම් ගන්න තියෙනවද එතකොට පින්වත්නි ඔබ දන්නවද මේ කියපු අනාර්ය ව්‍යවහාර අටට ලෝකේ හැම බොරුවමයි ති මේ අනාර්ය ව්‍යවහාර අටට ලෝකේ යම්තා මේ ඉතිහාසය තුල කොච්චර හරි යම් පිරිසක් පහළ වෙලා තියෙනවා නම් එයා කොයි රටේ කොයි ජාතිකයක කොයි ආගමක මොන විදියට ඉපදුණා එයා මොන වයසේ හිටියද එයා මොන විදියට හිටියද ඒ හැම කෙනාම යම් තාක් බොරු කියලා තියෙනවා නම් පින්වත්නි ඒ හැම බොරුවම මේ අටට අයිති ඒක පුදුමයි බලන්න ලෝකේ තියෙන විවිධ බොරු දේශපාලනයේ තුල තියෙන බොරු සමාජයේ තුල විවිධ පාර්ශ්ව විවිධ විදියට ගිනියන බොරු උසාවිවල නඩු තීන්දුවල ගිනියන බොරු පාසලට ළමෙක් ඇතුළත් කරගන්න යනකොට අම්මා තාත්තා කරන බොරු හැම බොරුවක්ම මේ අනාරේ ව්‍යවහාර අටට ඇතුළත් පුදුමාකාර ගැළපීමක් පින්වත්නි මොකද මේ ලෝකයේ පින්වත්නි මෙතන බොරුවක් කියනවා නම් කියන්න තියෙන්නේ අපිට ලෝකෙ ගැන පණිවිඩය ලැබෙන මාධ්‍ය හැටියට ලෝකෙ ගැනම අපි දැනගන්නා වූ එක්කෝ රූපයකට ඇහැට පෙනිච්ච දෙයක් සම්බන්ධව තමයි බොරු කියන්න තියෙන්නේ කනට ඇහිච්ච දෙයක් සම්බන්ධව තමයි බොරු කියන්න තියෙන්නේ නහයට දැනෙච්ච දෙයක් සම්බන්ධව තමයි බොරු කියන්න තියෙන්නේ දිවට දැනෙච්ච දෙයක් සම්බන්ධව තමයි බොරු කියන්න තියෙන්නේ කයට දැනෙච්ච දෙයක් සම්බන්ධව තමයි බොරු කියන්න තියෙන්නේ හිතට හිතිච්ච දෙයක් සම්බන්ධව තමයි බොරු කියන්න තියෙන්නේ හැම බොරුවම ඔතෙන්ටයි තියෙන්නේ ඒතර ඒක දෙවිදිහකට කියන්න තියෙනවා අදිත්තං දිත්තං මේති දැක්කේ නැති දේ දැක්ක කියලා කියත හැකි දිත්තං අදිත්තං මේති දැකපු දේ දැක්කේ නැහැ කියලා කියත හැකි ඔන්න ඇහැ සම්බන්ධව දෙවිදිය දැක්ක දේ දැක්කේ නැහැ කියනවා දැක්කේ නැති දේ දැක්කා කියනවා එතකොට ඔය විදිය ඇහැ සම්බන්ධව දෙවිදියක් වගේම කන සම්බන්ධව ඇහිච්ච දේ ඇහුන්නේ නැහැ කියනවා සුතං අසුතං මේ එහෙම නැත්නම් ඇහුන්නේ නැති දේ ඇහුනා කියනවා අසුතං සුතං මේ එතකොට කන සම්බන්ධවත් ඔය විදියට දෙකයි නහය සම්බන්ධවත් අමුතං මුතං මේති නහයට දැනෙච්ච නැති දේ බොරුවට කියනවා දැනුණා කියලා මුතං අමුතං මේති එක්කෝ නහයට දැනෙච්ච දේ බොරුවට කියනවා දැනුන්නේ නැහැ කියලා ওই විදිහට නහය සම්බන්ධවත් දෙකයි දිව සම්බන්ධවත් අමුතං මුතං මේති දැනුන්නේ නැති දේ දැනුණා කියනවා මුතං අමුතං මේති දැනුණ දේ දැනුන්නේ නැහැ කියනවා ওই විදිහට කය සම්බන්ධවත් දෙකයි මනස සම්බන්ධවත් දෙකයි එතකොට පින්වත්නි ලෝකෙම සියලු බොරු ඇහැට අදාළව කනට නහයට දිවට කයට මනසට අදාළව දෙවිදියකින් තියෙනවා කියන්නේ 12ක් නේ ඒ කියන්නේ ලෝකෙ හැම බොරුවක්ම මේ කරුණු 12ට අයිති එහෙම නැත්නම් අනාරේ ව්‍යවහාර 8ට අයිති හැම බොරුවම මේ ටික තුල තියෙනවා එතකොට ඔය බොරුව කියනකොට සාමාන්‍යයෙන් මෙතන ඔබ දැනගත යුතුම දෙයක් තමයි බොරුවක පින්වත්නි දෙපැත්තක් තියෙනවා අද සමාජේ හදාගන්න එකක් කියනවා හොඳ බොරු කියලා හොඳ බොරු කියලා කියන්නේ මොකක්ද සමහරලාට කියනවා ඒක මේ සම්මය ප්‍රයෝග දැන් මේ සම්මය ප්‍රයෝගයේ බොරුවක් කියලා ඒ කියන්නේ සමහර වෙලාවට හොඳට හොඳ දෙයකට කිව්ව බොරුව ඒක මම රවට්ටන් වුණාට ඒක හොඳ දෙයකට අන්නේ හොඳ දෙයකට කිව්ව එක ප්‍රශ්නයක් නැහැ කියලා ඔබට සිහිපත් කරනවා පින්වත්නි ඔබට සිතුවිල්ලක් චේතනාවක් තියෙනවා නම්
කෙනෙක්ව රවට්ටන්නට ඕනි කියලා මේ කියන දේ. ඒ චේතනාව තුල රවට්ටන්න ඕනි කියන චේතනාව පහළ වෙන එක ඔබ තුල සම්පූර්ණ වුණා නම්, ඒ කියන්නේ ඔබට මෙයාව මේක කියලා දැන් අපි කියවනේ අනාරය ව්‍යවහාර අට ඒ අටේ මොන විදියෙන් හරි රවට්ටන්න ඕනේ කියලා චේතනාවක් එනවා. එයා අටේ කොයි විදියෙන් හරි. ඊට පස්සේ ඒක ප්‍රකාශ කරන්නත් ඒ කියන්නේ ඒ බොරුව අහන්නත් කෙනෙක් ඉන්නවා. එයාට ඒක අපි කියනවා. චේතනාව ආවා වගේම අපි කියනවා. ඒක අහලා එයා රැවටෙනවා. ඒ කියන්නේ ඒ බොරුව ඇත්තටම අරගෙන එයා ඒකට අහු වෙනවා. රැවටෙනවා. රැවටිච්ච ගමම්ම ඔබ මෙතන කියපු කතාව බොරුවක් වෙනවා පින්වත්නි. සමහර වෙලාවට ඒක හොඳ අදහසින්ද නරක අදහසින්ද කියලා හිතන්නට එපා. මොන අදහසින් කිව්වත් එතන ඒක බොරුවක් වෙනවා. රැවටුණා නම් රැවටෙනකොට බොරුවක් වෙනවා. ඒතර මේකෙදි බැරි වෙලා හරි අපි කිම් අපි බොරුව කිව්ව එයා රැවටුන්නේ. දැන් ඔය විහිළුවට බොරු කියන එකේදි සමහර වෙලාවට විහිළුවට කිව්වත් අනිත් පාර්ශවයේ රැවටෙන අවස්ථා තියෙනවානේ. විහිළුවටනේ දැන් ඔය අප්‍රේල් පළවෙනිදාට කියන්නේ. ඒතර අප්‍රේල් පළවෙනිදාට විහිළු කරලා අනිත් කෙනා රැවටෙනවා දැකලා ඒකට සතුටු වීමක් නෙ තියෙන. ඒකන රවට්ටන්න. හැබැයි ඒ අනිත් පාර්ශවයේ රැවටුනේ නැත්තම් බැරි වෙලා හරි මෙහෙම බොරුව කියන චේතනය පහළ වෙලා බොරුව කියනවා. අරයා රැවටෙන්නේ. එතකොට ඒක අයිති වෙන්නේ මුසාවාද කියන එකට නෙමෙයි සම්පප්පලාප කියන එකට. මොකද ඒක හිස් වචනයක් බවට පත් වෙනවා. ඒ කියන්නේ අරයා හොඳටම දන්නවා මෙයා මේක මේ විහිළුවට කිව්ව කතාවක් කියලා. එතකොට විහිළුවට කිව්ව කතාවක් කියලා දැන දැන එයා ඒකට රැවටෙන්නේ නැතුව ඒ වචනෙට මේ වෙලාවේ පිට කරනකොට යා නොරැවටීම නිසා බොරුව නොවේ සම්ප්‍රප්ලාපයක් වෙනවා. හැබැයි ඔබට කියනවා මම බොරුව සඳහා චේතනා පහළ වෙච්ච වෙලාවේ කර්මය රැස් වෙනවා. කර්ම ඒ විපාකේ අනිවාර්යෙන් ඔබට ඒක විඳින්න වෙනවා චේතනාව පහළ වීම තුළ. හැබැයි අවසානයේදී මේක කර්ම ඵලයක් බවට පත් වෙන්නේ බොරුවක් වශයෙන් කර්ම ඵලයේ බවට පත් වෙන්නේ සම්ප්‍රප්ලාපයක් කියන කර්ම ඵලයේ විදිහට. එතකොට මේ සම්ප්‍රප්ලාපයක් විදිහට හෝ වේවා මොන විදියෙන් හෝ වේවා වචනය තුල රැස් වෙන අකුසලයේ වචනය තුලම තමයි. ඔය වචනෙත් එක්ක ඔය විදිහට රැස් වෙන අකුසලයේ පින්වත් අර කියන ලැජ්ජාව නැති කරලා බොරුව කියන්න විහිළුවට හරි ගිහිල්ලා විහිළුවෙන් අන්තිමට ඇස් රතු වෙලා හරි රැවටිලා මොන විදියෙන් හරි යම් ආකාරයකට දැන් දරුවේ පාසලකට අතුල් කරගන්න ආදී තැනකදී පවා අනිකාව රැවට්ටුවා නම් අනිකාය විදිහට ඇත්තම රැවටුණා නම් ඒ බොරුව කියන එකේ විපාකය ඕනම වරදක් කරන්න පුළුවන් කෙනෙක් බවට පත් කිරීම මෙලෝ වශයෙන්ුත් රැස් වෙනවා වගේම බොරුව කියන කෙනාගේ පින්වත්නි තියෙන විශේෂම දුක හිතෙන දේ තමයි එයා බොරු කියන කෙනෙක් කියන එක සමාජය දැනගත්තම මෙලොවදිම එයා කියන වචන විශ්වාස කරන එක නැති වෙලා යනවා. සමාජයට එයාගේ වචන විශ්වාස නැති වෙනවා. ඊළඟට පරලොවදී තියෙන බරපතලම ප්‍රශ්නේ තමයි සමහරුන්ගේ වචන නිකන් අර ගණන් ගන්න නැනේ මිනිස්සු. ඒක විශ්වාස කරන්න මිනිසුන්ට හිතක් එන්නේ නැහැ. අන්නේ ගණන් ගන්න නැති මිනිසුන්ට විශ්වාස කරන්න හිතෙන්නේ නැති කෙනෙක් බවට පත් වෙන්නේ බොරුව කියපු අය. ඔබ දන්නවද බුදු කෙනෙකුගේ වචන දැන් අවුරුදු 2000 ගණක් ගත වෙලා තාමත් ලෝකෙ පිළිගන්නවා. උන්වහන්සේට අවබෝධ වෙච්ච නිසාමම නෙමෙයිනේ. උන්වහන්සේගේ අවබෝධය අපිට පිළිගන්න උන්වහන්සේගේ වචනේ විශ්වාස කරන්න නිදන්ගත කරගෙන ඒ සියලු වචන තාමත් පවත්වගෙන ඉන්න අපිට හිතෙන්නේ ඒ බුදුරජාණන් වහන්සේගේ පින්වත්නි වචන විශ්වාස කරන්න ලෝකයාට හිත දෙන්නේ අවුරුදු 2000 ගණක් ගිහිල්ලා ලෝකෙ වැඩියෙන්ම සාස්ෘණ වහන්සේ නමකගේ වචන ටික පරිස්සම් කරගෙනන එකම සාස්ෘණ වහන්සේ බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේගේ දේශන ටික රැකලා තියෙන තරමේ දේශන වෙන කිසිම සාස්ෘණ වහන්සේ කෙනෙකුගේ නැහැ. ඒ තරමටම බුද්ධ දේශනා බොහොම විශ්වාස කරමින් නිදන්ගත කරගෙන ශ්‍රාවකව අරගෙන එනවා. හේතුව මොකෝ? පාරමිතා පුරපු සමස්ත සියලු කාලය තුළ බුදුරජාණන් වහන්සේගේ අතින් බෝසත් කාලෙදී වෙන මොන ශික්ෂාපදේ බිඳුනත් බොරුව කියන ශික්ෂාපදේ කවදාකවත් බිඳිලා නැහැ. උන්වහන්සේම බෝසත් කාලේ සිද්ධ වෙච්ච ඇතැම් ඇතැම් ශික්ෂාපද බිඳිච්ච තැන් පෙන්නනවා. ඉතින් ඒ නිසානේ තිරිසං ආත්මල වගේ දුගති ලෝකවලපව උපන්නේ බුද්ධිමත්ව හරි. හැබැයි බොරුව කියන එක කියලා නැති නිසා මොන ආත්මේ ඉපදුනත් උන්වහන්සේ කියන වචනේ පිළිගත්ත කවුරු? අදටත් එහෙමයි. සමහරලට උන්වහන්සේ මුවාත්මික උපදී, වඳුරු ආත්මික උපදී. උන්වහන්සේ මොන ආත්මේ ඉපදුනත් සමහරලාට ඇතැම් වෙලාවට උන්වහන්සේ මොආත්මික ඉපදුනහම උන්වහන්සේගේ වචනේ මනුස්ස ජීවිත ලැබපු රජතුමා පව පිළිගත්ත තැන් තියෙනවා. ඒ කියන්නේ මුවාගේ වචනේ රජතුමත් පිළිගන්නවා. ඒ තරමටම පින්වත්නි
සමහර වෙලාවට උන්වහන්සේ ලේන ආත්මිකේ බුදුරාම උන්වහන්සේගේ වචනේ රටේ රජුත් පිළිගන්න ගත්ත තැන් තියෙනවා උන්වහන්සේ සමහ ඒ කියන්නේ සම්පූර්ණ ඊට පස්සේ ලේනුන්ටම අබේ දාණි දෙන තැන් තියෙනවා මො ආත්මෙදී වචනේ පිළි අරන් මුවන්ට අබේ දාණි දෙනවා මේ වගේ සමහරලට උන්වහන්සේ ගිරාත්මිකේ බුදුනත් උන්වහන්සේගේ වචනේ පිළිගන්න තැන් තියෙනවා ඒ බොරුවෙන් වැළකීමේ ආනිසංසය ලෝකයා ඒ වචනේ බොහොම ගෞරවයෙන් පිළිගන්නවා කියන එක අදටත් අපිට ඒකයි පින්වත්නි බෝසත් කාලේ සත්‍යවාදීවම උන්වහන්සේ වැඩ හිටිය නිසා උන්වහන්සේගේ වචන තාමත් ලෝකයා පිළිගන්නේ සමහරලට අපිට හිතෙනවා දැන් ධර්මදේශකයන් වහන්සේලා හැටියට අපිට මේ කියන දේශනා ලෝකයා පිළිගැනීමක් තියෙන හින්දා තමයි ඔබ අපිව දන්නේ අසවල් ස්වාමින්වහන්සේ කියලා ලංකාවෙන ස්වාමින්වහන්සේලා 30,000 ගානක් අතරින් කවුරු හරි පිරිසක් අපිව දන්නවා නම් යම් මට්ටමකට ඒ දැනගන්නේ ඔවුන් අපේ වචනේ පිළිගැනීමක් නිසා නම් ඒ අපේ වචනේ පිළිගන්නේ පින්වත්නි මේ යම් යම් ස්වාමින්වහන්සේලාගේ නමින් අසවල් ස්වාමින්වහන්සේගේ මේ දේශනේ කියලා ගෞරවයෙන් ඒ දේශන පිළිගන්න පිරිසක් හැදෙන්නේ උන්වහන්සේලා අතීත ජීවිතවල සත්‍යවාදී වෙච්ච කී ආනිසංස කියලා අපිට තේරෙනවා එනිසා ඔබ සත්‍යවාදී වෙනවනේ දැන් අපි අතීතාත්මික සත්‍යවාදී වෙලා එදා අපි මේ සත්‍යවාදී භවයේ ආනිසංස හැටියට අද අපි කියන දේ ලෝකයා පිළිගන්නකොට ඒකේ ප්‍රතිඵලය අපිටත් නෙමෙයිනේ ඒ ලෝකයාටමයි ඒ නිසා ඔබ සත්‍යවාදී වෙනකොට ඔබේ මේ සත්‍යවාදී භවයේ විපාක පුණ්‍ය විපාක ලෝකයාටම හිතසුව පිණිස හේතු වේවි ඉතින් ඒ නිසා මේ සත්‍යවාදී භව ගැන අපි ලෝකේ සියලුම බොරුව කරුණු අටකට බහදාල මේ උපමා උදාහරණ එක්ක පෙන් වාජන නොඑක් අතට හරවනකොට සහ මේ ඇත් උපමා එක් ඔබට මේ බොරුවේ තියෙන භයානකකම ගැන පෙන්වලා දුන්න මේ දේශනේ අපි දැන් කාලය අවසන් නිසා මෙතනින් දේශනේ නැවැත්තුව ඔබ හරි මහත්මිය සහ හේරත් වනි නායක මහත්මයා ඇතුළු දායකත්වයෙන් එක්කෝ පින්නතුන්ටත් එවැගේම ශ්‍රාවකත්වයෙන් සහභාගී වෙච්ච ඔබ සියලු දෙනාටත් net fm නාලිකාවේ අධිපතිතුමන් ප්‍රධාන කාර්ය මණ්ඩලයේ සැමටත් උතුම් නිවන පිණසම මේ දේශනාව සහ මේ පින හේතු වාසනා වේවා කියලා අපි ආශිර්වාද කරනවා දේවියෝත් සතුටින් මෙපින් අනුමෝදන් වෙත්වා අත්තාච බුම්මඨා දේවානාග මහිද්దిక පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු සාසනං චිරං රක්කන්තු දේශනං චිරං රක්කන්තු ත්වං සද්ධාති